हलो मचांग अदलांट अभी पिना फाइबर ग्लास रिपेयर करेंगे कोहमद गीरा मे तीन रेसिन की गम्मिक फाइबर ग्लास गम्मिक इकट अभी रेसिन की अलदमा की अभी मे तीन इकट हार्डनर मेकेदा रेसिन गम्मिक हाईवे मे तीन फाइबर ग्लास मेट मेकड़ा मेट की अंडी मेक इंका तीन तीन अब मेकट मे वड़े करगा हार्डनकाय मेटा अमतर पड़ी पीसला कतुरा पड़ी टेप्रोला बलिकोलका सह पड़ी रेदेना अभी अद मे डिफेंडर मे डो बोर्ड कैडल तीन प्रिपेर करता अदी मे तीन मेकना कलिंग बड़ी कोल पड़ा कल तीन वाले मे पत्ती बला पुलवा मे मे के तीन विधि मेक ओरिजिनल इन फाइबर वेल किटीन मे मुनहर मिच मेक अवेदी मेटीरियल मिक्स मेडियल सामान कलगण वेलिको मेक मे कल अलगनि मे वाला पेन्नता मेकरा मेरे पड़ा वेलिको अलगण इतनी बस पीदागन रिदरगना अरे अब दें वेड़े पटांग मे फाइबर दागन रेसिंग वाला अवसर प्रमाण पड़ा खरीट बल दागा हार्डन कला से तीयागन बैंक कोम तईवेना हार्डने की विशेष की हार्डने का गे फाइबर ग्लास रेसिंग सीएट पहाकर अनुपातरदा गुनी मेक पड़ा सराई असले वेदी अनेक अनिवार्य मास्क दालकरा ग्लव्स दिख दागन हाई नम मैं ग्लव्स बुन दिल दाने का सर के मेकल पड़ी सत्तुटे मेकट बस अभी कलवंकर मेकट दाड़ती अभी सीट पाक माने रेसी हारने कलवंकर दी सामान मे प्रमाण वगे कला तब पैहे तो मे के अभी दाने रिपेर का वेलेनवा इट चुट अड़कर वाट पोड किमेंट उन्ना नमू लुक्ट अड़कर गिपेट फाइव क्लास के हई प्रिपेर का एरिया मंकी वार मेक मे कल मिक्स मेटीरियल मे फाइव ग्लास तीनवा इटमंदर विन अपन उदाहरण मेटीरियल तीनवा इपड़ कुरनवा एक निशा मुलिम मे रेसिन को गागन अभी मे डोड की रिपेर करने एरिया इकट मेदरी पिंसल पड़क वटम गागन अभी दिन मेदीर मेटका अरगन इकट अवश मैं पड़ी कड़ा कपागन तीन मेटी मेदीर आ मुलिम मेद मे मेके हेडेक तीन सह मुलिम मेद हर पों मे रेसिन गलीकड़ता मे हर आड़कर गंड पुलवा इकड़कने पड़ी रिपेर का तीन मम्मीदेनाटन सह एक मेक वेदगते मेक दंड कटी मेक पड़ी रिपेर कत्ता अब मेरे मे रेसी मे मेट कुट सिम गागन हट मे मेक दिखना दलगति पड़ा दीवन का अतल गागा मुकद मे मेक मंगल की वगैरह सराई अन
අනිවාර්ය මාස්ක් එකකුත් දාගන්න මේ කෙමිකල් දෙක කලවම් කරාම තමයි ටිකක් වැඩිපුර සැර දැනෙන්නේ. කියන රෙසින් රෙසින් එක හාඩන එක මික්ස් කරගත්තම මේ කෙමිකල් එකකින් සැර ගතිය වැඩි වෙනවා. ඔගලන්ට මේ වීඩියෝ එක බලද්දි මොන හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අපිට කමෙන්ට් කරන්න. ඔයාලට කමෙන්ට් වලින් මේ මම බලලා උත්තරයක් දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ මොන හරි දන්නේ නැති. එනක් තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අහන්න. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේක පොංගෝ ගත්තම එන්නේ අර මැට් එක. දැන් මේක දිය වෙලා තියෙන්නේ මේ රෙසින් එකත් එක්ක. තව මැට් කෑල්ලක් ඔයාලට මේ විදිහට කතුරෙන් පොඩ්ඩ වැඩිපුර තියෙනවා නම් අවශ්‍ය හැඩයට මේ මැට් කෑල්ල කපා ගන්න. ඒකේ ගැටලුවක් නෑ. මොකද එළියට එන්න මැට් කෑල්ල දාලා ග්‍රයින් කරනවට වඩා ෆිනිෂින් මේ විදිහට මැට් කෑල්ල කපලම මේ රිපෙයාර් එක පටන් ගත්තම මේ ඔයාලට ලේසි. මොකද පොඩි රිපෙයාර් එකක් නිසා කතුරකින් කපා ගන්න එක ලේසි මේ ෆයිබර් කෑල්ල කඩලා ගන්නවට වඩා. තව දෙයක් තියෙනවා කියන්න මේ මේ හෝ මේ අපි වැඩිට ගන්න පින්සල මේක මේ හෝදන්න ඇත්තරම මේ තිනර වලින් උත් අමාරුයි. මේකට තියෙන වෙනම ඇසිටෝන් කියලා කිමිකල් එකක්. ඇසිටෝන් එක තිනර වලටත් වැඩිය සැරයි. ඒකෙන් තමයි ඇත්තරම මේක හොද ගන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලන්ගේ ගෙදර භූමි තෙල් පෙට්‍රල් හෝ තිනර් ටර්පන්ටයින් වෙන ඒ වගේ කිසිම දෙයකින් මේක හොද ගන්න අමාරුයි. එතකොට ඔයාලට තේරෙනවා සාමාන්‍ය මේ කෙමිකල් එකේ තියෙන මේ සැර කොහොමද කියලා. මේ විදිහට තමයි සාමාන්‍ය මැට් ලේයර්ස් ටික මේ අපි එලන්නේ. මොකද අපි හාඩ්න අපිට අවශ්‍ය ප්‍රමාණයට දාගත්තාම අපිට මේ වැඩේ කරගන්න ලේසි. මේක වැඩිපුර දාගත්තොත් සමහරට අපි කරගෙන යනින් ගමන් මේක පින්සල ගල් වෙන්නත් පුළුවන්. මොකද අනිවාර්යෙන් 5:7 අනුපාතයකට තමයි මේ රෙසින් එකට හාඩ්ඩ මික්ස් කරන්න ඕනේ. ඊට වැඩිය නම් මික්ස් කරගන්න එපා. මේ වීඩියෝ එක බලන කොටත් දෙනෙක් මේක පුරුදු වෙන්න කරනවා වෙන්න පුළුවන්. එයා වෙනුවෙන් තමයි මේක වීඩියෝ එක හැදුවේ. අනිවාර්යෙන් මේ මික්සර් එකේ මේ අනුපාතය මතක තියාගන්න. ඔයාලා කොයින් හරි ෆයිබර් හොයාගන්නවා නම් මේ රිසින් එක මේ ගොඩක් ළඟ තියාගන්න බෑ. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් බෝතල් වල තියනවා නම් ඒ බෝතල් මූඩි හොඳට වහලා තියාගන්න. මේ රිසින් එකත් ආඩන එකත් ඒ දෙකම ඒ වගේ තමයි. අනිත් එක මේ මැට් තියනවා නම් මැට් වතුරට පැඟින්න දෙන්න එපා කොයිම අවස්ථාවකවත්. එතකොට මේකේ තියෙන අර ඒක ගුණාත්මක භාවය ඇත්තරම නැති වෙනවා. ලේයර්ස් ගොඩාක් දාගන්නත් එපා. මොකද මේ එතකොටත් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේ ලේයර් එක දානකොට අවශ්‍ය තැන හරියටම පොඩ්ඩක් අඳුරගෙන දාගන්න. අපි දැකලා තියෙන සමහරලාට ගම් ගොඩාක් දාලා ෆයිබර් ග්ලාස් අර ෆයිබර් ග්ලාස් කියන රිපෙයාර් එකම එපා වෙන සත්තර මේ සමහර අය මෙහෙම දානවා මේ ෆයිබර් ග්ලාස් මැට් එකයි සහ ගම් එක. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ගොඩාක් බර නැතුව ලයිට් වේට් විදියට මේ ෆයිබර් ග්ලාස් රිපෙයාර් එකක් ඇත්තටම කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට හරියටම පේන ඇති මේක මැට් එක රෙසින් එකෙන් පොඟව ගන්න පුළුවන් කොහොමද කියලා. මේක හොඳට පෙඟෙන්න දාන්න රෙසින්. මේ විදියට
මේක තියෙන දැල් ගතිය වැඩිය පේන්නේ නැති වෙනකන් මේක ඇත්තටම මේ 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 මැට් එක දියවීමක් තමයි වෙන්නේ මේ රෙසින් එකත් එක්ක මේක රෙසින් එකේ තියෙන කිමිකල්ලත් එක්ක